හරි. අපි අද බලන්න යන්නේ Java Institute ආයතනය විසින් අපේ selection program එකට අපිට හදන්න දුන්නු 2D game එක ගැන. HTML, CSS හා JavaScript පාවිච්චි කරලා තමයි අපි මේ 2D game එක නිර්මාණය කළේ. මම මගේ ගේම් එක Little Mario කියලා මම නම් කරලා තියෙනවා. ඒ folder එක open කරනවාම මගේ ගේම් එකට අවශ්‍ය හැම resource file එකක්ම මම මේ folder එක තුල දාගෙන තියෙනවා. අපි game file එක open කරලා බලමු. හරි. මම ගේම් ෆයිල් එක ඕපන් කරාම මෙහෙම තමයි පෙන්වන්නේ. මේක තමයි මගේ මෙනු එක. මම පොඩි icon එකක් දාගෙන තියෙන උඩට ඒ වගේම මම මෙතන බටන් එකක් දීලා තිනවා. ඒක press කරාම ගේම් එක ඇතුලට යන විදිහට. අපි ගේම් එක ඇතුලට ගිහිල්ලා බලමු. හරි. ගේම් එක ඇතුලට ආවට පස්සේ මගේ character එක idle animation එකෙන් තමයි ඉන්නේ. මේ ගේම් එක play කරන්න end එකේ නුයි space එකේ නුයි දෙකෙන්ම පුළුවන්. අපි මුලින්ම end එකෙන් play කරලා බලමු. स्पेस के बुहा में जंप है ना वां अभी बोलता फ्लेम में का वैध लगा लूँ डेड एनिमेशन नेती ना प्ले डेड होना डर पास से मामा दा हादल दी ना वां गेम ओवर स्क्रीन ने का एक ही अपे स्कोर का पेंडन ना ये वाके में ट्राई अगेन केरा बटन का पेंडन ना ट्राई अगेन बटन ने क्लिक करा डर पास से आये वाय वाके गेम के मूलट है අපි ඉස්සරහට දුවගෙන යද්දී ඔයගොල්ලන්ට පේනවා වම් පැත්තේ උඩ ස්කෝර් බෝඩ් එකේ ලකුණු 10 10 වැඩි වෙනවා. ඒ වගේම මම මේ ගේම් එකේ විනින් स्क्रीन ने खदर दिए ने गेम में के पॉइंट्स इद्दस तुमसे पन हाँ पहुँचना डर पसे बिजनेस स्क्रीन ने के निविदर था मैं खदर दिए ने ये वाके मम्मी के डर बटन ने डाल दिए ने प्ले गेम के ला एक बुहा में आई गेम में के मुलाटे अन्ने ये वाके में मम्मी में तन दाखुन पे ते उड़े मामा दागे ने तीन वा होम एक හරි අපි දැන් මේ ගේම් එකේ කෝඩින් ටික බලමු. මේක තමයි මගේ ගේම් එකේ මෙනු පේජ් එක. ඒ කියන්නේ අර ප්ලේ බටන් එක එක්ක තිබ්බ මෙනු පේජ් එක තමයි මේක. ඒ වගේම මේක තමයි ඒ මෙනු පේජ් එකට හදපු CSS ෆයිල් එක. බොඩි එකටයි බටන් එකටයි මම දාපු ඉමේජ් එක. ඒ කියන්නේ අර ප්ලේ බටන් එක ඉමේජ් එකට මම CSS ෆයිල්ස් වෙන වෙනම හදලා තියෙනවා. අපි දැන් යමු මේන් ගේම් එකට. මේක තමයි මේන් ගේම් HTML එක. මම මගේ ගේම් එකට මෙතන Little Mario කියලා මම නේම් එක දීලා තියෙනවා. icon එක දීලා තියෙනවා. CSS ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. ඒ වගේම මම මෙතනට onload animation එකක් දීලා තියෙනවා. මම ඔයගොල්ලන්ට JavaScript folder මේක පෙන්නද්දි මම පෙන්නන්න. on key event එකක් දීලා තියෙනවා. මම මෙතන මගේ boy ගේ image එක මම දාගෙන තියෙනවා. ඒ වගේම මෙතන මම අර home button එකට දීලා තියෙන arif එක තියෙනවා. ඒ වගේම මම මෙතනට score එකක් දීලා තියෙනවා. අර උඩ වම් පැත්තේ උඩ තියෙන ලකුණු ටික ගණන් කරන්න. මේක තමයි මගේ end screen එක. ඒ කියන්නේ player මරුණාට පස්සේ එන screen එකට හදලා තින්නේ මම මෙතනින්. මේක තමයි මගේ winning screen එක. දින්නට පස්සේ එන screen එක හදලා තින්නේ මෙතනින්. ඒ වගේම මගේ JavaScript file එක මම මෙතනින් link කරලා තියෙනවා. මේක තමයි මගේ ප්‍රධාන HTML file එකට හදලා තියෙන CSS file එක. මගේ background එකට මම CSS file එක මෙතනින් හදලා තින්නේ. මගේ බොඩි එකට මම මෙතනින් හදලා තින්නේ. මගේ හෝම් එකට මම මෙතනින් හදලා තින්නේ. මගේ ෆ්ලේම්ස් වලට මම මෙතනින් හදලා තින්නේ. මගේ බෝයිට ස්කෝ එකට එන්ඩ් එකට
ඒ වගේම winning game එකට වගේම button එකට මම මෙතනින් CSS file හදලා තියෙනවා. අපි JavaScript එකට ගිහිල්ලා බලමු. මෙතනින් තමයි මම idle animation එක හදලා තියෙන්නේ. player හුස්ම ගන්න animation එක හදලා තියෙන්නේ මම මෙතනින්. මෙතන තමයි මගේ key event එක තියෙන්නේ. space එකයි end එකයි වුවාම වෙන සියලු කාර්යයන් මෙතන තමයි තියෙන්නේ. මම මගේ audio file ටික මම මෙතන link කරලා තියෙන්නේ. මෙතන තමයි මගේ flames ටික තියෙන්නේ. flames කොහොමද චර ප්‍රමාණකින් ප්‍රමාණයකට ෆ්ලේම්ස් එන්නේ කියලා මම මෙතන හදලා තියෙන්නේ. මෙතන තමයි මගේ රන් animation එක තියෙන්නේ. මේක තමයි මගේ background එක move වෙන animation එක. මේක තමයි මගේ scoreboard එක. මෙතන තමයි මගේ scoreboard එක දින්නට පස්සේ එන screen එක හදලා තියෙන්නේ. මේක තමයි මගේ death animation එකයි death sound එකයි හදලා තියෙන එක. death sound එක click කරලා තියෙන එක. මේක මගේ jump animation එක. ඒ වගේම මම අන්තිමට දාලා තිනවා reload එකක්. අර button දෙක එකුවට පස්සේ reload වෙන්න. හරි. මෙහෙම JavaScript code කරලා තමයි අපි අපේ game එක හැදුවේ. වීඩියෝ එක බලපු ඕගලන්ට thank you.